අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල 27 වනදා තෙක් විදුලි කප්පාදුවක් නැහැ මහජන උපයෝගිතා කොමිසම කියයි මහා කන්නේ අස්වැන්න අඩු ගොවීන්ට රජෙන් වන්දි වී ගොවීන්ට විතරක් නෙමෙයි හැම ගොවියෙක්ටම වන්දි දෙන්න ඕන මන්ත්‍රී චමින්ද කියයි පාර්ලිමේන්තු කොවිඩ් පොකුර තවත් ඉහළට සතියක් තුල පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 9 දෙනෙකුට කොවිඩ් IDH රෝහලේ දහරිතාවයත් ඉහළට හෝමාගම රෝහල් කාර්ය මණ්ඩලයේ 23කට කොවිඩ් දකුණු ආසියාවේ ඇෆ්ගනිස්තානයේට පමණක් උඩින් ඉන්න ශ්‍රී ලංකාව සිමින්ති ගන්නත් පොලිම් සිමින්ති කොටයක් 1600යි අජිත් රෝහණට තවත් තනතුරක් ප්‍රථමයෙන් දේශීය පුවත් රාජ්‍ය මාධ්‍යවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ගත වූ සතිය තුළදී පාර්ලිමේන්තු කොවිඩ් පොකුර 9ක් දක්වා ඉහළ ගියා. මේ අතර රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති ඔමික්‍රෝන් රෝගීන් සමාජයේ සිටිය හැකි බවටයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනුතුරු අඟවන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. राज्य मध्य जयंत समरवीर हा पार्लिमेंट मंत्री वरुण कोकिला गुणवर्धन अमर कीर्ति अतुकोर मंत्री वरुण कोविड 19 वायरस आसाधन वीति ඒ අනුගත වූ සතියක කාලය තුලදී පාර්ලිමේන්තු කොවිඩ් පොකුර 9 දිනක දක්වා ඉහළ යනු ඇති. ශ්‍රී ලංකාව තුල දැනට වාර්තා වන කොවිඩ් රෝගීන් අතරින් ඔමික්‍රෝන් ප්‍රභේදය 95%ක ප්‍රමාණයකට පැතිර ගොස් ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ඔමික්‍රෝන් ප්‍රභේදයේ සම්ප්‍රාප්ත වීමත් එක්ක රෝග ලක්ෂණ අඩු රෝගීනුත් අතිවිශාල සංඛ්‍යාවක් මේ සමාජයේ ඉන්නට තියෙන ඉඩකඩ ගැන අපිට දැන් සැලකා බලන්න සිද්ධ වෙනවා. මේ ආකාරයට දිගින් දිගටම රෝගීන් වැඩි වුණොත් එක මොහොතකදී අපිට අභියෝගාත්මක තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අතර හෝමාගම මූලික රෝහලේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ සමාජිකින් 23 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. රෝහල අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ වෛද්‍යවරුන් 3 දෙනෙකු හෙද කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුද ඊට ඇතුළත් බවයි. මේ වන විට IDH රෝහලේ රෝගී දහරිතාවයේද ඉක්මවා යමින් තිබෙන බවයි රෝහල අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ප්‍රකාශ කළේ. අදාපේ රෝහලට පළමු කොවිඩ් ආසාදිත චීන ජාතික කාන්තාව ඇතුළත් වෙලා හරියටම වසර දෙකක් සම්පූර්ණ වන දවස. එතකොට අපේ රෝහල මේ සමස්ත වසර දෙක තුලත ප්‍රතිකාර ලබා දෙන කේන්ද්‍රස්ථානයේ වශයෙන් කටයුතු කළා. මේ අවස්ථාවේදී අපිට දක්නට ලැබෙනවා පසුගිය සතිය හා සසඳනකොට මේ සතියේ කොවිඩ් ආසාදිතව රෝහලට ඇතුළු වන රෝගීන්ගේ 50%ක පමණ වැඩිවීමක් දක්නට ලැබෙනවා. සංකූලතාවල් වලට ලක්වන අය ඔක්සිජන් සැපයීමට අවශ්‍ය වන අය දැඩි සත්කාර ඒකක වෙත යොමු කළ යුතු රෝගීන් සංඛ්‍යාවේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබෙනවා. ඉදිරි සති දෙක ඇතුළත විශාල රෝගීන් සංඛ්‍යාවක් දිවයිනේ සෑම ප්‍රදේශයකින් පාහේ වාර්තා වෙයි කියලා. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් සමග අත්අඩංගුවට සැකකරුවන් 11 දෙනා අද කොළඹ වරායට රැගෙන එනු ලැබුවා. අත්අඩංගුවට මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 3300කට අධිකයි. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් රුපියල් මිලියන 3300කට අධික දළ වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික සැකකරුවන් 11 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගැනුණා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය බුද්ධි සේවය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ එක්ව සිදු කළ මෙහෙයුමකදී එම අත්ද්‍රව්‍ය හා සැකකරුවන් 11 දෙනා අද කොළඹ වරායට රැගෙන එනු ලැබුවා. ප්‍රථමයෙන් පසුගිය 17 වනදා ශ්‍රී ලාංකීය බහුදින යාත්‍රාවක් අත්තරංගුවටගත් අතර එහිදී ලැබුණු තොරතුරු වලට අනුව තවත් යාත්‍රාවක් මත්ද්‍රව්‍ය සමග 22 වනදා අත්තරංගුවට ගැනීමට හැකි වී තිබුණා. මෙම යාත්‍රා දෙකීම තිබූ මත්ද්‍රව්‍ය වල බර කිලෝග්‍රෑම් 350ක් පමණ වනවා. මෙතනදී බෝට්ටු දෙකක් අල්ලගෙන තියෙනවා. එකක් ඒ කුඩු ගෙනාපු ඉරාන යාත්‍රාවෙන් බාගත් අපේ ලංකාවේ බෝට්ටුවක්. ඒකේ 5 දෙනෙක් ඉන්නවා කට්ටිය. ඊට පස්සේ එතනින් තව ටිකක් අර යන්න ත්‍රිකුණාමලයෙන් පිටත් වෙලා ආපු බෝට්ටුවක් තමයි අනිත් එක. ඉතින් එතනත් ඉන්නවා අපේ අය 6 දෙනෙක්. ඉතින් මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ කුඩු තොගය අපි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට බාර දීලා නීති මගින් කටයුතු කරන්න
කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මුහුදෙන් විශාල ප්‍රමාණ වලින් එන කුඩු සම්පූර්ණයෙන්ම නවත්තන්න අපි හැකි සෑම උත්සාහයක්ම දරනවා. මොකද දෛනිකව අපේ යාත්‍රා තුරු නැගෙනහිර සහ දකුණු වයඹ ඒ හැම මුහුදු ප්‍රදේශයකම වගේ අපි යාත්‍රා නිරන්තර මුහුදු සංචාරය සඳහා යොදලා තියෙනවා. ඉතින් ඒ වගේ සංචාර වලදීත් මේ වගේ කුඩු සහ අනිකුත් තහනම් ද්‍රව්‍ය ගේන යාත්‍රා අපිට මුණ ගැහෙනවා. මේක අපි නිරන්තරයෙන්ම කරන ක්‍රියාවලියක්. මෙවැනි තොරතුරු පොලිසියට ලබා දීම තුළ විශාල තාගේ මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා මා ජනතාවට. ඒ නිසා අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව යම්කිසි තොරතුරක් තිබෙනවා නම් ඔබට පුළුවන් 0112 439 484 කියන දුරකථන අංකයට අමතලා පොලිස් මධ්‍යව්‍ය කාර්යාංශයට දැනුම් දෙන්න මෙවැනි අපරාධ සිදුවීම වළක්වා ගන්න ඔබ දායක වෙන්න කියන ඉල්ලීම ශ්‍රී ලංකා පොලිසිය විදිහට අපි ඉල්ලා සිටිනවා. ලබන 27 වෙනිදා දක්වා විදුලිය කැපීමේ අවශ්‍යතාවයක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. කෙසේ වෙතත් එක් ජන නියන්ත්‍රයක් හෝ බිඳ වැටුණහොත් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ. මේ අතර ප්‍රධාන ජලාශ රසක ජල මට්ටම පහත වැටීමත් සමග ජල විදුලි බල නිෂ්පාදනයට බලපෑමක් එල්ල වෙමින් පවතින බවටද තොරතුරු වාර්තා වෙනවා. දැනට පවතින තත්ත්වය අනුව අද දවසේ සහ හෙට දවසේ විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමට හැකි බව විදුලි බල මණ්ඩලය පවසනවා. විදුලි බල මණ්ඩලයට අවශ්‍ය තෙල් ප්‍රමාණය තෙල් සංස්ථාවෙන් ලබා දෙන්නත් තෙල් සංස්ථාවට තෙල් ලබා ගැනීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් මුදා හරින්නත් තීන්දුව කරා. ඊට අමතරව විදුලි බල මණ්ඩලයට ඍජුවම IOC සමාගමෙන් විදුලිය ගන්න පුළුවන් නම් ඒ ගන්නත් පුළුවන්. දැන් අපි IOC සමාගමත් එක්කත් සාකච්ඡා කරනවා. තෙල් ගන්න එක්කම ඒ තෙල් ගෙනහම ඒ තෙල් ගොඩ බාන්න අනිත් කටයුතු කරන්න තෙල් සංස්ථාවට අයිති නල පද්ධතිය අපිට ලබා දෙන්න පහසුකම් ලබා දෙන්න. ඒ අනුව ඊයේ ඉඳලා අපි විදුලිය විසන්ධි කරන්නේ නැතුව අපි විදුලිය පවත්වාගෙන යනවා. අපි මේ සතිය අවසාන වෙනකොට ගල්ලංගුරු බලාගාරයේ ඉතුරු 300ක් ක්‍රියාත්මක වුණාම තෙල් පාවිච්චි ටිකක් අඩු කරන්න පුළුවන්. ඒව අපිට ඉදිරියේ පායන කාලයම පාවිච්චි කරන්න. මේ අතර ලබන 27 වනදා තේක කිසිදු විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැති බව මාජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කර තිබෙනවා. අද දින සිට දවස් 3ක් දක්වා විදුලිය කැපීමක් සිදු කරන්නේ නැහැ. ඒට හේතුව තමයි අපිට ඇතිතරම් තෙල් සංචිත ලැබිලා තියෙනවා. ඒ නිසා විදුලිය කප්පාදු කිරීමේ උමනාවක් ඇති වෙන්නේ නැහැ. අපි මේ පිළිබඳ නැවතත් 27 වෙනිදා සමාලෝචනයකට භාජනය කරලා නිරීක්ෂණය කරලා ඒ අනුව තීරණය කරනවා විදුලිය කැපීමක් අවශ්‍යද නැද්ද යන කාරණේ පිළිබඳව. කෙසේ වෙතත් දැනට පවතින ජනන ධාරිතාව සහ මෙරට පරිභෝජනයට අවශ්‍ය විදුලි ප්‍රමාණය එක සමානව පවතින බැවින් එක් ජනන යන්ත්‍රයක් හෝ අක්‍රීය වුවහොත් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව විදුලි ඉංජිනේරුවන් වැඩිදුරටත් පවසනවා. රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම සාමාන්‍ය මෙගාවොට් 2600ක් 2650ක් වගේ මේ කාලය තුරට යනවා. එතකොට අපි ගාව තියෙන සම්පූර්ණ ජන ධාරිතාව 2680ක් පමණ වෙන නිසා මොකක් හදිසි විද වැටීමක් සිදු වුණොත් විදුලි බලාගාරයේ රාත්‍රී කාලයේදී ඒක නැවත යථා තත්ත්වයට පත් වෙනකන් පොඩි විදුලි කප්පාදුවක් කරන්න වෙයි. ඒක අපි හැමෝම අවබෝධයෙන් ඉන්නවා. ඒක හැබැයි ඒ වෙන්නේ මේ තෙල් නැතුව විදුලි කප්පාදුවක්වත් එහෙම දෙයක් නෙමෙයි. හදිසි බ්‍රේක්ඩවුන් එකක් හින්දා. මේ අතර විදුලි උත්පාදනයට අවශ්‍ය ජලය මේ දිනවල වැඩියෙන් ලබා ගැනීමත් සමග ජලාශ රසක ජල ධාරිතාව තවදුරටත් පහළ බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා. මේ අතර විදුලි බල මණ්ඩලයට අදාළ ඉන්ධන ඍජුවම මිලදී ගැනීම සඳහා වූ යෝජනාවලියක් ඊයේ දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් වී තිබෙනවා. එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතායි. ඒ අනුව විදුලි බල මණ්ඩලය සඳහා අවශ්‍ය ඉන්ධන එම යෝජනාවලියට අනුව ඍජුවම ආනයනය කිරීමට විදුලි බල මණ්ඩලයට හැකිවනවා. එම යෝජනාව අමාත්‍ය ගම්මන්පිල මහතාගේද එකඟතාව හිමිව තිබෙනවා. පවතින ක්‍රියාවලියෙන් පරිබාහිරව විදුලි බල මණ්ඩලයට නව සාමාන්‍ය අධිකාරීවරයෙකු උපත් කළ බවට චෝදනා කරමින් ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ අනුව එලෙස පත් කළේ ආචාර්ය සුසන්ත පෙරේරා මහතායි. කෙසේ වෙතත් සුසන්ත පෙරේරා මහතාගේ පත්වීම නීති විරෝධී බව පවසමින් විදුලි ඉංජිනේරුවන් දිගින් දිගටම විදුලි බල ඇමති ගාමිණී ලොකුගේ මහතාට චෝදනා එල්ල කළා. කෙසේ වෙතත් අද දින ආචාර්ය සුසන්ත පෙරේරා මහතාව සාමාන්‍ය අධිකාරී ධුරයෙන් ඉවත් කර එම තනතුරට විදුලි බල මණ්ඩලයේ පවතින ක්‍රියාපටිපාටියට අදාළව පත්විය යුතු සාමාන්‍ය අධිකාරීවරයා අද දින පත් කළා. ඒ අනුවම ධුරයට පත් වූයේ රොහාන්ත අබේසේකර මහතායි. ඔහු විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය අධිකාරීවරයා ලෙස මීට පෙර කටයුතු කළා. මහකන්නේදී වගා කටයුතු සිදු කර බලපෑමට ලක් වූ ගොවීන්ට වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. මේ වන විට ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 40,000ක් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අනුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ. මේ අතර අද සිට ගොවියන්ගෙන් වී කිලෝවක් රුපියල් 75ක මුදලකට ලබා ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
ගොවීන් දසලක්ෂ 49000ක් හෙක්ටාර් ලක්ෂ 8ක් වගා කරලා තිබුණා පහුගිය මහකන්නේ ඒ ගොවීන් සඳහා වන්දි ලබා දීමට ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා සෑම ගොවියෙකුටම වන්දි ලබා දෙන්න කටයුතු කරන බව බොහොම සතුටින් අපි සඳහන් කරන්න ඕනේ ඒ සඳහා මිලියන 40000කට ආසන්න මුදලක් රජයේ විසින් දකුණු ආසියාවේ දරුණුතම ආර්ථික බිඳවැටී මැති රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. ඒද ඉකොනොමික්ස් සංගරාවයි. කොවිඩ් වසංගතයත් සමග රට තුල හටගෙන ඇති ඩොලර් අර්බුදය මේ ආර්ථික බිඳවැටීමට ප්‍රධානතම හේතුවයි. දකුණු ආසියාවට අයත් රටවල් ගණන 8ක් ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව, මාලදිවයින, පකිස්තානය, බුහතානය, බංගලාදේශය, ඇෆ්ගනිස්තානය එම රටවල් 8යි. මේ රටවල් 8ම කොවිඩ් වසංගතය හමුවේ දරුණු ආර්ථික බිඳවැටීමකට මුහුණ දෙමින් සිටිනවා. ඒ 2020 වසරේ සිටයි. මෙම රටවල් අතුරින් වැඩිම කොවිඩ් ව්‍යාප්තිය තිබූ රට ඉන්දියාව. දකුණු ආසියාවේ මෙම රටවල් පිළිබඳ ලෝක බැංකු විශ්ලේෂණ වාර්තාවද එළිදක්වා තිබෙනවා. 2020-21 මැද භාගයේ සිට කොවිඩ් ව්‍යාප්තිය පහත වැටෙමින් තිබෙන බව ලෝක බැංකු විශ්ලේෂණයේ සඳහන්. කොවිඩ් අවදානම අඩුවෙමින් පැවතීමත් සමග දකුණු ආසියාවේ රටවල් යලි නැගිටීමට විශාල උත්සාහයක් දරමින් ඉන්නවා. විශේෂයෙන් මේ රටවල් සියල්ලම ණයයි. අඩු වැඩි වශයෙන් ලෝක බැංකුව හෝ ද්විපාර්ශ්වීය ණය අරගෙන තිබෙනවා. ලෝක බැංකු වාර්තාවට අනුව අපේ රටද ඇතුළු රටවල් 8ේ ණය බර දල වශයෙන් මෙසේ දක්වන්නට පුළුවන්. ඉන්දියාව ඩොලර් මිලියන 5641ක් ණයයි. පකිස්තානය ඩොලර් මිලියන 1169ක් ණයයි. බංගලාදේශයේ ඩොලර් මිලියන 677ක් ණයයි. නේපාලය ඩොලර් මිලියන 79ක් ණයයි. බුහතානය ඩොලර් මිලියන 28ක් ණයයි. මාලදිවයින ඩොලර් මිලියන 33ක් ණයයි. ඇෆ්ගනිස්තානය ඩොලර් මිලියන 31ක් ණයයි. ශ්‍රී ලංකාව මේ ජනවාරි වන විට ඩොලර් මිලියන 900ක් පමණ ණයයි. සමස්ත අවුරුද්ද තුලම ණය සහ පොලි ගත්තාම අපි ඩොලර් බිලියන 4ක් ගෙවන්න තියෙනවා. ඇත්තටම තෙල් ආනයනය කරන්න පමණක් මාසයකට ඩොලර් මිලියන 300ක් යනවා. තෙල් නැත්තම් රටම ඉවරයි. විදුලියද ස්ථිර වශයෙන්ම බිඳ වැටෙනවා. තෙල් විතරක් ගෙනල්ලා මදි. අද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වන්න ඕනේ. ඒ අතර සහලුත් ගෙන්වන්න වෙලා. පොහොර ප්‍රශ්නේ නිසා සහල් අස්වැන්න 50%කට වඩා වැඩියෙන් පහත වැටිලා. මේ සියල්ල අතර ඖෂධත් ගෙන්වන්න ඕනේ. ඖෂධ මිලත් ඩොලරයට සාපේක්ෂව ඉහළ ගිහින්. සහල් ගෙන්වන එකත් හිතනතරම් ලේසි වෙන්නේ නැහැ. ඒ සඳහා ණයවර ලිපි නිකුත් කරන්න ඕනේ. ණයවර ලිපි සඳහා ගෙවන්න ඩොලර් ඕනේ. අද අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 1.58. මේ රජය බලය ගන්නකොට ඩොලර් බිලියන 7.5ක පමණ විදේශ සංචිතයක් තිබුණා. ඇත්තටම රට තියෙන්නේ බරපතල අවදානමක බව දැන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඇත්තටම රජයට අද කරන්න ඉතිරි වෙලා තියෙන්නේ කුමක්ද? මේ ණය ගෙවන්න තව කාලය ඉල්ලන්න ඕනේ. ණය ගෙවීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය වෙනවා. පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර තවදුරටත් රජයේ දරා සිටීම ගැන දෙපාරක් හිතන්න ඕනේ. විශේෂයෙන් සුදු ජාතිකය හදපු තේපොල් රබර් අපට විදේශ විනිමය ගෙනාවා. සංචාරක කර්මාන්තය අපේ විදේශ විනිමය ගේන තවත් එක් ප්‍රධාන මාර්ගයක්.
මැද පෙර දිගට යන ගෘහ සේවිකාවන් විදේශ විනිමය ගෙනෙන තවත් මාර්ගයක්. කොරියාව, ඉතාලිය, ජපානය වැනි රටවලට සේවකීන් යවීම තවත් මාර්ගයක්. නිදහස් වෙළඳ කලාප ඇතුළු ඇඟලුම් විදේශ විනිමය ගෙනෙන තවත් මාර්ග. මේ බොහෝ මාර්ගවලට කොවිඩ් නිසා හානි සිදු වූ බව ඇත්ත. නමුත් අනිත් දකුණු ආසියානු රටවල් හතෙන් අපි ඉන්නේ ඇෆ්ගනිස්තානයට ඉහළින් පමණයි. එසේනම් කොහේ හෝ ප්‍රශ්නයක් තියෙනවා. නිදහසින් පසු මෙතරම් ණය ගත්තේ ඇයි? ගත්ත ණය හරි දෙයට යෙදෙව්වද? ස්ථීර වශයෙන්ම සඳහන් කළ හැක්කේ අප ගත්ත ණය නිසි ලෙස යෙදුවේ නැති බවයි. මෙතෙක් රට කළ සියලු රජයන් අඩු වැඩි වශයෙන් මේ ණය උගුලට වග කිව යුතුයි. දැන්වත් ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි ආහාර ඖෂධ අර්බුද ගැන වේදිකාවල පක්ෂ විපක්ෂ කය විතරක් ගහලා මදි. රටක් ලෙස අපේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ඉඩ සලස්සන්න. හැම පක්ෂයක්ම බලය වෙනුවෙන් කරන සටන වෙනුවට රට එකතැනකට ගේන සටනක් වහා ආරම්භ කළ යුතුව තිබෙනවා. ජනතාවට කිසිම ඔළුව උස්සන්න බැරි කණ්ඩනා බොණ්ඩනා මිනිසු අමාරුවෙන් ජමාදි ජීවත් වෙන්නේ. ඒ නිසා මන්ත්‍රීගොල්ලෝ ඔක්කොම එක්කව වෙලා එකට ඉඳලා එකට මේ ප්‍රශ්නේ විසඳමු. එක ජාතියක් වගේ එක ආගමක් වගේ. හඹයදලා අපිට කවදාවත් මේ දිනුමක් ගන්න බෑ. විරුද්ධවාදිකම්, හොරකම්, මැරකම් සේරම අතහැරලා මිනිස්සු ඔක්කොම එක්සත් වෙලා ඉදිරියට යාම තමයි අවශ්‍ය. බෙදෙන ඉන්න ඕනේ. ඔක්කොම එක විදියට කරොත් වැඩේ ගොඩ ගන්න පුළුවන්. 1948 නිදහසින් පස්සේ අද වෙනකම් මේ රටේ තියෙන මූලික ප්‍රශ්න වලට කිසිම විසඳුමක් නැහැ. ඒ හින්දා රටක් ගොඩ ගන්න බෑ මේ විදියට. පක්ෂ වලට බෙදලා කවදාවත් මේ පැත්ත රදින්නයි මේ පැත්ත රදින්නයි කවදාවත් තීරණ නැහැ. දැන් අවුරුදු 70ක් විතර තිස්සේ ඒක තමයි වෙන්නේ. එක දැක්මක් යටතේ වැඩපිළිවෙලක් එනවා නම් ඒක තමයි රටට වැදගත්. රටේ ප්‍රශ්න ගොඩයි. මිනිසාට ජීවත් වෙන්න බොහොම අමාරුයි. මේ පක්ෂ දෙකම එකතු වෙලා මේ රට ගොඩ නගන්න කාර්යයට සහයෝගය දක්වන්න. අවුරුත් එකතු වෙලා මේ වෙලාවේ පොදු විසඳුමකට එන්න ඕන. පක්ෂ ඔක්කොම එකතු වෙලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. නැතුව නම් ඉතින් ගොඩේම නැහැ නේ මේ අනු විදියට. දිනෙන් දින ඉහළ යන බාණ්ඩ මිල හමුවේ දැන් තවත් පෝලිමක ඉන්න රටේ ජනතාවට සිද්ධ වෙලා ඒ සිමෙන්ති පෝලිමයි. දඹුල්ල ප්‍රදේශයේ ජනතාව පවසන්නේ සීමිතව ලැබෙන සිමෙන්තිවල මිලත් ඉතා ඉහළ බවයි. දිනෙන් දින ඉහළ යන බාණ්ඩ මිල රටේ ජනතාවට දැන් දරා ගන්න බැරි තැනට පත් වෙලා අවසන්. එදා වේල හරි හම්බ කරගෙන ජීවිකාව ගැට ගහගත්ත මිනිසුන් කබලින් ලිපට වැටිලා දැන් ලිපිනුත් බිමට වැටිලායි ඉන්නේ. එක් බාණ්ඩයක මිල ඉහළ දාලා තවත් බාණ්ඩයක මිල තරමක් පහළ දාන්න සමහර අවස්ථාවලදී බලධාරීන් කටයුතු කරන්නේ ජනතාව තව තවත් මුලාවට පත් කරමින්. ගෑස්, කිරිපිටි, ඉන්ධන මේ දේවල් ගන්න පෝලිමේ ඉන්න වුණු ජනතාවට දැන් තවත් පෝලිමක ඉන්න සිද්ධ වෙලා. ඒ සිමෙන්ති පෝලිමයි. රට තුල දැන් සිමෙන්ති හිඟයක් පවතිනවා. එය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට එල්ල කරමින් ඇත්තේ බරපතල තර්ජනයක්. අලුත් අවුරුද්ද උදා වෙනකොටම ජනතාවට ලැබුණු හරි අපූරු අවුරුදු තෑග්ග තමයි සිමෙන්ති මිල රුපියල් 100කින් ඉහළ දැමීම. ඒ අනුව මේ වන විට සිමෙන්ති කොට්ටේක මිල රුපියල් 1275ක් වෙනවා. නමුත් සමහර ප්‍රදේශවල එම මුදල ඉක්මවා රුපියල් 1600කට සිමෙන්ති අලෙවි කරන බවට තොරතුරු වාර්තා වෙනවා. දඹුල්ල ප්‍රදේශයේ සිමෙන්ති ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකයින් අපහසුතාවයට පත්ව සිටිනු දක්නට ලැබුණා. සිමෙන්ති අලෙවි කළද පාරිභෝගිකයින්ට ලබා දෙන බිල්පත්වල එම මුදල සටහන් කර තිබුණේ නැහැ. කිසිදු නමක් ප්‍රමිතියක් සඳහන් නොකර කිලෝ ගණන් වලට දෙන සිමෙන්ති බෑග් අද වෙළඳපළේ දක්නට තිබෙනවා. මේවා කොහොම කොහෙන් ආවද කියලා කවුරුවත් දන්නේ නැහැ. මේ පිළිබඳවත් බලධාරීන් අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වෙනවා. මේ අතර ජනතාව තවත් පීඩාවට පත් කළ මාතෘකාවක් තමයි එළවලු මිල. මේ දිනවල සමහර ආර්ථික මධ්‍යස්ථානවල එළවලු මිල ගණන් තරමක් පහත බැස තිබෙනවා. වෘත්තරන් වගේ ගණන් ගිය එළවලු ගන්න පහුගිය දිනවල පාරිභෝගිකයින් ආවේ නැහැ කියලයි වෙළඳුන්නම් පැවසුවේ. අහස උසට ගිය බාණ්ඩ මිලත් දරා ගන්න බැහැ කියලා අද ගාල්ල ප්‍රදේශයේ වෙළඳුන් කිව්වා. ජනතාව නැවිල මිනිස්සු බඩු ගන්න නැහැ, සල්ලි නැති නිසා බඩු ගොඩක් මිලයි කනබන ಜಾති. ඉතින් ඒකෙන් දවසෙන් දවස අපි තියෙන එක විකුණ විකුණ කාලා දැන් නැත්තටම නැති වෙලා තියෙන්නේ. ගොඩ අපේ පාලනේ හොඳම කම කතා කරන්න දෙයක් නැහැ නේ. ජීවන විදිම උපරිම වැඩි නේ. පෙර 98 100 30 හාල් කිලෝ 175. දැන් පවුලේ 5 දෙනෙක් ඉන්නවනම් හාල් කිලෝ
හතරක් එපැයි දවසකට දැන් කන්න වෙලා තියෙන කිලෝ එක ගෙනින් කැඳ බොන්න වෙලා තියෙන්නේ බඩු මිල ගැන ඉතින් කතා කරන්න දෙයක් නැහැ ඔක්කොම එකතු වෙලා 69 ලක්ෂරම පොහට්ටුව බොම්බල ඉවරලා දැන් පොහට්ටුව පර වෙනකම් බලන් ඉන්න එක තමයි අපිට වෙලා තියෙන්නේ එදිනෙදා ජන ජීවිතය ගොඩනගා ගන්න බොහොම අමාරුයි මොකද මිනිස්සුන්ට හරිම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ බඩු මිල දිනෙන් දිනම ඉර යාම නිසා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා දැන් ඒ අස්සෙන් ලයිට් කපනවා මිනිස්සු ඉතින් දොස් කියනවා අපට ඇවිල්ලා ඉතින් එළවලුනම් ටික බහැලා මිල ගණන් බහැලා තියෙන්නේ මේ ටිකේ දැන් පහුගේ මාසයට වඩා හුඟක් එළවලු මිල බහැලා තියෙන්නේ පොලිම් යෝගිය අවසන් කරනවා කිව්ව සමහර ඇමතිවරුන් දැන් නිහඬයි මේ සියල්ල හමුවේ ජනතාවට තවත් අලුත් පොලිම් වලට එකතු වෙන්න සිද්ධ වෙනවා කියන එක නම් මනාව පැහැදිලි රටේ ආර්ථිකයේ සහ වත්මන් දේශපාලන තත්ත්වයේ පිළිබඳව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පළ කළ අදහස් කිහිපයක් දැන් ලුණු කැපේ ඉඳලා ආදානගාර දක්වා සකල විද භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වෙලා ඉවරයි. ඉන්දියාවෙන් ඩොලර් ඉල්ලන හැම මගුලටම කවුද මේවා ගෙවන්නේ මේ ණය? කාගේවත් මැණික් බල්ලක් ගෙනත් දෙනවද ගෙවපන් කියලා. ඊළඟට බංගලාදේශයේ යදිනවා ආයාචනා කරනවා මැද පෙරදිගට. අපේ රටේ බඩු මිල වැඩි අපි දන්නවා ජනතාවට අමාරුයි. නමුත් අපේ රටේ තවමත් අනිත් රටවල් එක්ක සංසන්දනය කරනකොට තරමක් අඩුයි. මේ විවසනයේදී සමුපකාරයට දවැන්ත කාර්යභාරයක් පැවරෙනවා ජනතාවගේ ජීවන වියදම පිළිබඳව ප්‍රශ්නයට විසඳුම් ලබා දීම වෙනුවෙන්. ස්වයංපෝෂිත වීවගාවක් තිබුණු අපේ රට 2020 බලයට ආපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නැවත චීන ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුම බලාත්මක කරන තැනට පත් වෙලා තියෙනවා. අපි අවුරුදු 70ක් පස්සට ගියා කියලා තමයි මට කියන්නේ. ලෝකේ බොහෝ රටවල මේ කොවිඩ් වසංගතයට මුහුණ දුන්නා. හැබැයි ඒ හැම රටකම අපි වගේ ආර්ථිකයේ මේ තරම් පහත වැටීම් සිද්ධ වෙලා නැහැ. බඩුවල මිල තීන්දුව කරන්නේ කවුරුවත් නෙමෙයි. වෙලෙන්දෝ තමයි අද බඩුවල මිල තීන්දුව කරන්නේ. දැන් ලංකාවේ හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 130ට යූරියා දාන. චීන දානවා කිලෝග්‍රෑම් 500ක්. તો ලංකාව වගේ 3 ගුණයක් 4 ගුණයක් යූරියා දාන රටකින් හාල් ගෙන ආපුවාම ඒ හාල් කාපුවාම වසවිෂෙන් තොර දේවා. චීන හාල් කෑවොත් දැන් ආණ්ඩුව කියන විදියට වග්ගඩු රෝගේ වැඩි වෙනවා. ආණ්ඩුවක් තියෙන්නේ තෙල් ගැන කතා කරන්න, පෝර ගැන කතා කරන්න, පෝර නැවෙනවද කියලා අහන්න, හාල් ආවද කියලා අහන්න. දැන් ඊ තත්ත්වයට රටක් පත් වුණාම ඒ පාලකයන්ට ඒ රට ගෙනියන්න බෑ. මේ රට දැන් නැවත විහිළුකාරීන්ට බාර දෙන්න බෑ. ජනතාව මේ තරම් කාලකන්ණි වුණාද මේ වගේ පාලනයක් ගේන්න. ඒ නිසා මම හිතනවා රාජපක්ෂ මහත්තයාලා තව අවුරුදු 3ක් ඉල්ලුවේ වෙනම කරවත් නෙමෙයි රට විනාශ කර. ඒ තුනත් මදි කියලා කවුද මන්ත්‍රීවරියක් කිව්වේ? අමතරව තව දෙකක් ඕනි. රටේ ජනතාව මොඩ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනතුමාගේ රජයට සැලැස්මකුත් තියෙනවා හැකියාවකුත් තියෙනවා. අපේ යම් යම් අඩුපාඩු අපි හදා ගන්න ඕනේ. මොකද අපි හැම දෙනාම දන්නවා මුදල් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක කෝවිඩ් 19 ප්‍රතිඵලයක්. වෙන වෙනම බිඳලා සටන් කරනවට වඩා එක වේදිකාවක සටන් කිරීම හොඳයි. හැබැයි තනිතනිය සටන් කරන්න යෑම ශ්‍රී ලංකා ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ ඒ කරන්නේ වත්මන් ආණ්ඩුවට දුක්වත් ගැනීම කියන එක නම් පැහැදිලිව කියන්නේ. ज्येष्ठ नियोज्य पोलिस्पति अजित रोहण महता ज्येष्ठ पोलिस माति प्रकाशकवरया लेसपत्करतिबिनवा ए ओहु विसिन दर्नलद अपराध सहा व्रतवाहन ज्येष्ठ नियोज्य पोलिस्पति तनतुरट अमतरवाई සේවී පවතින අවශ්‍යතාවයේ මත වහම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදු කර තිබෙනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදු කර ඇති බලතල පැවරීම ප්‍රකාරව ලබා දී ඇති අනුමැතිය අනුව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් ජේෂ්ඨ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර තිබෙනවා අජිත් රෝහණ මහතා මේ වන විටත් අපරාධ හා රත්බාහන සම්බන්ධ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසයි කටයුතු කරනු ලබන්නේ එම තනතුරද සමග වහම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ජේෂ්ඨ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද ඒ මහතා අද සිට කටයුතු කරනු ඇති මීට පෙරද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරනු ලැබුවා මේ අතර නිහල් තල්දුව මහතා තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස එම තනතුරේ කටයුතු කරනු ඇති දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය පාමුල් පිළිබඳ මිත්‍යාවන් සහ සත්‍යයක් යනුවෙන් විද්‍යාත්මක විග්‍රහයක් පසුගියදා කොළඹ දී පැවැත්වුණා. මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ පාමුල් සහ එහි නිෂ්පාදන පිළිබඳ මිත්‍යාවන් බෙද දැමීමයි. මෙය ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පුරා පිළිගත් විශ්වවිද්‍යාල සහ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙතුලින් පාමුල් අසන්න ඔස්සේ සමාජීය, ආර්ථික හා පරිසරික වශයෙන් සිදුවන යහපත් බලපෑම් මනාව නිරූපණය කර තිබෙනවා. මෙම අවස්ථාවට රටවල් 19කින් 250කට අධික ආරාධිතයින් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.